එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්තරේදී කැඳවා තිබුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර ඇති ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 වනදා අවසන් වුණා. ඒ හේතුවෙන් ඕනෑම අවස්ථාවක මෙන්ම තනි ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ දෙකටම අවස්ථාවක් හිමිවනු ඇත. අපිට හොඳ රතු එලියක් ජනතාව පත්යෙන් පෙන්වලා තියෙනවා. ඉතින් ඒක අපි අවධානයට අරගෙන අවශ්‍ය වෙනස්කම් කරේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන බව අපි දන්නවා. ඇත්තටම ඒ කියන්නේ අගමැතික මේ වෙනසක් වෙනවයි කියලාද ඔබතුමා කියන්නේ? අපි එහෙම එච්චර දුරට කතා කරේ නැහැ. හැබැයි අපි කිව්වා පැලස්තර දාලා මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. ඒ කියන්නේ වෙනම ආණ්ඩුවද ශ්‍රී ලංකාවේ මේ අයින් වෙලා මේ යහපාලන ආණ්ඩුව ඉවර කරලා වෙනම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගෙනියන්නද කතා කරේ? අපිට එහෙම ගැටලුවක් ආවොත් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අපි ලෑස්ති තනි ආණ්ඩුවකුත් පිටවන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ඒ ශක්තිය අපිට තියෙනවා. බොහෝ දෙනාගේ ඉල්ලීම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් යන් කියලාද? එහෙමත් බහුතර මතයක් නැහැ. නමුත් විශාල වෙනසක් කරන්න ඕනේ කියන මත හැමෝම ඉන්නවා. ඒ වෙනස මොන වගේද? ඒක තමයි ගැටලුව තියෙන්නේ. වෙනස මොකද්ද, කොහොමද ඒක ඇති කරන්න කියන එක. අපි එතෙන්ට යන්න අවශ්‍ය. ඒ කියන්නේ තව සාකච්ඡා වාර දෙක තුනක් කරන්න වෙයි. ඒ සාකච්ඡා වලට අගමැතිතුමාගේ ඉල්ලීම මොකද්ද උනේ? මේ අගමැතිතුමා ඕන දෙයකට ලෑස්තියි. තුමා ඉතාමත් යහපත් ලෙස මේ ඇහුම්කන් දීලා අපගේ අදහස් වලට එතුමා සවන් දුන්නා. ඉතින් ඒක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයෙකුගේ හොඳ ගතිගුණයක්. ඒක මට දැනට වැදගත් වෙන්නේ ජනතාව දුන්නු පණිවිඩය. ජනතාව දුන්නු පණිවිඩය අපි හොඳට ඔළුවට අරගෙන තියෙනවා. ජනතාව දුන්නු පණිවිඩය ජන සමාජයේ විවිධ තලයන් තුල ජනතාව පණිවිඩයක් දීලා තියෙනවා. ඒ පණිවිඩය අපි හොඳට ඔළුවට අරගෙන දේශමාමක ආකාරයෙන් මහජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි කියන පණිවිඩය ජනතාව දීලා තියෙනවා. ඉතින් ජනතාව අපිට අවස්ථාවක් දීලා තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා නම් අඩු ලුණුකම් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න. මීළඟ අගමැති කියන කතාව කොට ගිනියක් දෙන්න බැරිද? මීළඟ අගමැති වෙන්නේ කවුද කියලා? මං කියන්නද මේ මීළඟ අගමැති කවුද කියලා? හරි. තරුණකල ජනාධිපතිවගෙන් අහන්නකෝ. සර් you did really well සම්බන්ධ. අපි නිවේද අගමැතිවරු ජනාධිපතිවරු මේ කැබිනට් මණ්ඩල තීරු කරන්නේ. දැන් මට මේ අවදිගම තියෙන්න පුළුවන්. හෙට උදේ නැති වෙන්න පුළුවන්.